බයි පින්නතුනි අපි ධර්මදේශනා පින්කම ආරම්භ කිරීමට මත්තෙන් පංචශීලයේ සමාදන් වෙලා තෙරුවන් වන්දනා කිරීම සිද්ධ කරමු. පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අපි සියලු දෙනාම උතුම් බුදු ගුණ මෙනෙහි කරමු උතුම් දහම් ගුණ මෙනෙහි කරමු උතුම් සංඝ ගුණ මෙනෙහි කරමු උතුම් රත්නත්‍රයට අපගේ නමස්කාරය වේවා ඒ උතුම් රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් අපි හැම දෙනාගේම හිත්වල තියෙන සියලු දුක් ගිනි නිවේවා විශේෂයෙන් ඒ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙන සියලු අසහනකාරී තත්වයන් නැති වෙලා ඉතා ඉක්මනින් හොඳ විසඳුම් ලැබිලා හැම දිනාටම සහනෙන් ජීවත් වෙන්නට සියලු ශක්තිය උතුම් රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් සැලසේවා කියන ප්‍රාර්ථනයත් අදහසත් හිතවල තියාගෙනම අපි බුද්ධ වන්දනාව සිද්ධ කරමු හැමදෙනාම එකට සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නක පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ භන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
Saddhammaṃ Muni Rājassa Sunantu Sagga Mokkhadaṃ Dhamma Savana Kālo Ayaṃ Bhadanta Dhamma Savana Kālo Ayaṃ Bhadanta Dhamma Savana Kālo Ayaṃ Bhadanta Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Sukho buddhānaṃ uppādo Sukha saddhamma desanā Sukha saṅghassa samaṅgī Samaṅghānaṃ tapo sukhoti Mississauga, Western and Buddhist Viharasthanehi, Viharadipati Atigauruvaspada, Kulugammana Dhammavansa Nayaka Hamdranvahanse, Atulukotati, Vandaniya Pujaniya Mahasangharatne Navasara, Shraddha Buddhi Sampanna Karunika Pinnatuni Was me Visheshayen Vesak Samaya Tula Vesak Satiyak Me Viharasthane Tula Sangvidhane Karagena Vesak Dharma Deshana මාලාවක් සිද්ධ වෙන අවස්ථාවේ අද දවසේ සිද්ධ වෙන ධර්ම දේශනාවටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. අද මේ පින්කමෙහි දායකත්වයේ දරන්නේ ඔන්ටාරියෝ විසාකියන්ස් ඇසෝසියේෂන් එකේ ඒ සමිතියේ සංගමයේ කටයුතු කරන සියලු දෙනා Visakha Vidyalayata Sambandhava Adhyapane Labapu Pirisak Hatiyata Ekathu Vela Ada Davase Me Pinkamehi Dayakathwaya Daranawa Visheshayen E Vidyalayata Sambandhava වැඩ කටයුතු කරලා දරුවන්ගේ දැනුම දියුණු කිරීම සඳහා අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු කරලා අභාවයට පත්තුණු ගුරු භවතුන් සිහිපත් කරලා ඒ ගුරු භවතුන්ට පින් දෙන්නට අවස්ථාවක් කරගෙන මේ පින්කමේදී දායකත්වයේ දරන පින්වතුන් අපේක්ෂා කරන. ඒ වගේමයි ජීවත් වෙලා ඉන්න හැම දෙනාටම ආශිර්වාද ලබා ගන්නට විශේෂයෙන් අපි හැම දෙනාගේම යුතුයකමක් පවතිනවා. අපේ ඥාතීන් සහෝදර සහෝදරියන් හිතමිතුරන් ජීවත් වෙන බහුතරයක් ජීවත් වෙන ශ්‍රී ලංකාව තුල ඇති වී තියෙන අර්බුදකාරී ස්වභාවය තත්වය නිසා හැම දිනම පාහේ දුකට පීඩාවට පත් වෙලා ඉන්න මොහොතේ ඒ අයට ඇති වෙලා තියෙන ඒ ලංකාව තුල ඇති වෙලා තියෙන සියලු අසහනකාරී තත්වයන් දුරු වෙලා
හැමදෙනාටම සහනයෙන් කටයුතු සිද්ධ කරගන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ආර්ථික ශක්තියෙන් දියුණු කරගන්නටත් සමාජයේ වශයෙන් හැමදෙනාගේ සිත් සතන්වල දුක් වේදනා අඩු කරගෙන සාමකාමී බව නිදහස් බව ඇතුව කටයුතු සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන විසඳුම් තා ඉක්මනින් සලසා ගන්නට සියලු ශක්තිය ලැබෙන්න කියලා අපි කරන හැම පින්කමකදීම ආශිර්වාද කරන එක මේ මොහොතේ අපි හැමදෙනාගේම පරම යුතුයකමක් හැටියට අපි සලකනවා. ඒ නිසා ඒ සියලු දේවල් ඒ සියලු අදහස් එකතු කරගෙන මේ අවස්ථාවට අපි සම්බන්ධ වෙමු. කෙටි කාලයක් ධර්ම කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන් කරලා විශේෂයෙන් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ 15 වීම ලෝකයට මොනතරම් වාග්ය සම්පන්න වූ කාරණයක් එක අවස්ථාවකදී බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් සාකච්ඡාවක නිරත වුණා. මොකද මේ හාමුදුරුවරු මහාන උනේ සමාජයේ විවිධ ශාස්ත්‍රවල ඉඳලා ආපු අය. සමහර අය රජපෞල්වල, සමහර අය සිටුපෞල්වල, සමහර අය සාමාන්‍ය ජීවිත ගත කරපු අය, වෙලෙන්දන්ගේ පෞල්වල අය, ගොවියෝ, කම්කරුවෝ, මේ සමාජයේ ඉන්න හැම තරාතිරකම අය මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. මහාන පැවිද්ද ලබාගත්තා. එහෙම මහාන වෙලා හිටපු මේ ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා නිතර ධර්ම සභා මණ්ඩපයට සම්බන්ධ වෙලා සාකච්ඡා කරනවා. එතකොට එක අවස්ථාවකදී උන්වහන්සේලා සාකච්ඡාවට බඳුන් ගන්න සැප කියන්නේ මොනවද? රජ සැප, සමයි සැප. එහෙම නැත්නම් කාම සැප තමයි සැප. එහෙම නැත්නම් රස බොජුන් ලැබෙන සැප තමයි සැප කියලා එක එක විදිහේ ඒ අයටත් තියෙන එක එක අත්දැකීම් අනුව මේවා තමයි සැප කියලා සාකච්ඡාවට බඳුන් කරමින් හිටියා. බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කළාම උන්වහන්සේ විමසුවා, ඔබ වහන්සේලා මොනවද සාකච්ඡා කළේ? එතකොට කීවා මේ අපි මෙන්න මේ විදිහේ අදහස් ටිකක් එක එක්කෙනාගේ අත්දැකීම් අනුව විවිධ ශාස්ත්‍රවල ස්වභාවයන්ට අනුව සැප කියලා කියන්නේ මේවා කියලා අපි කතා කළා. එක එක්කෙනාගේ අදහස් රාජ සැප, සැප නැත්තං ගිහි සැප, කම් සැප, මේව තමයි සැප කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඒ අවස්ථාවේදී ඕවත් එක්තරා මාදිලියේ සැප තමයි. හැබැයි ඊටත් වැඩිය උසස්ම සැප තියෙන ලෝකේ. ඒ අතර උසස්ම සැපයක් හැටියට සුඛෝ බුද්ධානං උප්පාදෝ කියලා උන්වහන්සේ තෙන්දි පෙන්වා දුන්නා. බුදුරජාණන් වහන්සේ නමකගේ උපත ලෝකේට සැපත. ඒ සැපත කොච්චර ප්‍රබල එකක්ද කියලා කියනවා නම් මේ අපි හැම දෙනාම
ginigan tevena devena subhaveng yukta lokeka sansareka gaman karana ayata me giniganna hit nivanna tiyenne buduwareyekuge upatamai giniganna hit nivaganna puluwan wenne buduhamuduru kenek yatate buduhamuduru kenekge aashirwade labunu kaalekai e awasthawa labenne E nisa mai suko buddhanan uppado wenne. Budrejanan wahanse nisa ki denek nam nivimata sanasimata pattunada kiyala apita saasana itihasaya tulama hambu wena boho karana walin prakata wenna. Rajawaru situwaru Goviyo kamkaru meyadi boho denek vivida gatalu walata badha walata dukghata walata lak vela jeevitha vindawapu aya budhurajanan wahanse hamuwata paminila puduma sanasimak labuwa kiyala tera gatha teri gatha kiyawanakota tereno e mahana bawa පැවිද්ද ලබාගත්තු ඇත්තෝ ඒ පැවිදි වීමෙන් පස්සේ බුදුහාමුදුරන්ගේ ධාම අසලා ඒ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඇති කරගත්තා වූ බලය නිසා සැනසීම නිසා ඒ ඇත්තෝ කරන ඒ සැනසුම් සහගත ප්‍රකාශන තුල ගැබ් වෙලා තිනෝ ඒ අය මොන තරම් සැනසීමක් ලැබලා ඉතින් ඒක පදනම වෙන්නේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වීම නිසා බුදුහාමුදුරු කෙනෙක් පහළ වීම නිසා එහෙම වෙන්නේ හේතුව බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා කියලා කියන්නෙම අපිට කාරණා කීපයක් සඳහා උපකාර වීම දැන් බෝසතාණන් වහන්සේ හැටියට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්බුද්ධත්වේ ප්‍රාර්ථනා කරලා ආරම්භ කරන්නේ මේ ගමන දීපංකර බුදුරජාණන් වහන්සේගේ හමුවේදී සුමේද තාපසය හැටියට හැබැයි සුමේද තාපසය හැටියට ඉපදිච්ච මොහොතේ නිවන් දකින්න වරම් තිබුණා. එතනින් සංසාරේ ගමන නතර කරගන්න ඉඩ තිබුණා. උන්වහන්සේ එහෙම නොකර උන්වහන්සේට ප්‍රාර්ථනාවක් තිබුණා. මොකද්ද අදහසක් තිබුණා? මම මේ සසරින් එතර වෙනවා. තව බොහෝ දෙනෙකුට එතර වෙන්නත් මග හදලා දුක් විඳින සසරේ අතරමං වෙච්ච අය මේ සසරෙන් එතර කරවන්නටත් උපකාර වෙමින් උපස්තම්භක වෙමින් ඒ සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා කියලා එතන ඉඳලා විවරණ ලැබලා නියත විවරණ ලැබලා විශාල කාල පරිච්ඡේදයක් තුල භව ගණනාවක් තුල ඒ විවිධ පෙරුම් දම් පුරලා දස පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙන ශක්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙන බලය උන්වහන්සේ තුල තියෙන ඒ මහා ප්‍රඥාව ඒ වගේ මහා කරුණාව ඊට සමාන තව කෙනෙක් නැහැ බුදුහරෙක් හැර. එතකොට ඒ බලය මහා ආශිර්වාදයක් වෙනවා සමස්ත ලෝකයටම. මනුස්සයන්ට පමණක් නොවේ දෙවි මිනිසුන් සහිත සමස්ත ලෝකයට. සියලු සත්වයාගේ යහපත වෙනුවෙනුයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පහළ වීම සිද්ධ වෙන්නේ. ඒ නිසයි බුදු උපත සැපතක් කියලා කියන්නේ. අද දවසේ අපි හැමදෙනාම සැනසීම කියන අවස්ථාව උදා කර ගන්නවා නම්
ඒ සැනසීම කියන අවස්ථාව අපිට බුදු උපත නිසා ලැබිලා තියෙනවා. දෙවෙනි කාරණේෙහිදී පෙන්වන්නේ සුඛා සද්ධම්ම දේශන. සද්ධර්ම දේශනාව පවතින බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වීම නිසාම උතුම් ශ්‍රී සද්ධර්මයේ ලෝකයට මතුවෙන පහළ වෙන. ඒ පහළ වීම තියෙනකොට සද්ධර්ම දේශනාවත් මේ ලෝකයේ තුල විද්‍යමාන වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සැපතක් සද්ධර්ම දේශනේ සැපතක්. ඒ සැපත බුදුරජාණන් වහන්සේට ලං වෙන කෙනාට ධර්මයට ලං වෙන කෙනාට ලැබෙන. අපිට තියෙන විවිධ ස්වභාවයන් එක්ක අපි සාකච්ඡා කරලා බැලුවාම සමහර වෙලාවට මේ දවස්වල මේ තියෙන ස්වභාවයන් එක්ක අපි නිතරම අපිව ගැන අපි ගැනම විවේචනයක් ඇති කරගන්නවා. මෙච්චර බුදුබණ ඇහෙන රටක, මෙච්චර බුදුබණ කියන රටක ඇයි අපිට මෙහෙම වුනේ කියලා හැම දිනා ළඟම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්ත බුදුබණ නිතර ඇහෙන රටක් ශ්‍රී ලංකාව. අපේ මාතෘභූමිය, අපි දැන් දුරෙන් හිටියත් අපි කැනඩාවේ ඉන්න, හැබැයි අපේ මාතෘභූමිය මාතෘභූමිය තුළ ජීවත් වෙන හැම දෙනාටම, පාලකයන්ට සහ වැසියන්ට වාසය කරන සියලු දෙනාට මේ ධර්මයේ පහස ලැබෙනවා. හැබැයි ධර්මය තිබුණට බණ කිව්වට ඒ බණ කියන බණ කීමත් බණ ඇහිීමත් චාරිත්‍රයක් හැටියට විතරක් කිරීම තුළ ඒ ධර්මය ජීවිතවලට එකතු කර ගැනීමේ අඩුව නිසා පාලකයෝ දුර්දාන්ත පාලකයෝ බවට පත් වෙලා, පව්කාර අය බවට පත් වෙලා, දුෂ්චරිතයෙන් පිරිපුන් අය බවට පත් වෙලා, අඩුම ගානේ බෞද්ධයි කියන්න ළඟින්වත් තියන්න බැරි මට්ටමට පංච දුෂ්චරිතයම පිරිච්ච අය පාලකයෝ වෙලා. පන්සිල් කියලා කියන්නේ බුද්ධාගම අදහන අයගේ නැත්තම් බෞද්ධ වැඩපිළිවෙලට තියෙන අන්තිමම මේ පහළම කාරණය පන්සිල්. පන්සිල්වත් රකින්න නැති මිනිස්සු නම් ඊට එහා මොන බෞද්ධකමක්ද? අනිත් මිනිස්සුන්ගේ ජීවිත හානි කරන්න පුළුවන් නම්, ජීවිතවලට පීඩා කරන්න පුළුවන් නම් පානාතිපාත ආයතන නැහැ, රැකිලා නැහැ යන්තම්වත්. අනුන්ගේ දේවල් මේ පොදු දේ, පොදු මිනිස්සුන්ගේ මිනිස්සුන්ට අයිති දේවල් තමන්ගේ කරගන්න වංචනික ලෙස යම්කිසි සේවයක් කරලා යමක් වේතනයක් ගන්නවා වගේ නෙමෙයි. අනුන්ට අයිති දෙයක්, පොදු සමාජයටම අයිති දේවල් තමන්ගේ කරගෙන පෞද්ගලික කරගන්න ඕන නම් යම් තැනකදී, එතන ඒ වංචනික ලෙස ගැනීම, ඒකට කියන හොරකම කියලා. අදින්නා දාන ඒක රැකිලා නැහැ. ඊළඟට දූෂණය, මේ කිසිම කෙනෙකුට සහනයෙන් ඉන්න බැරි මට්ටමකට කාන්තාවකට ඒ ලැබෙන්න ඕන රැකවරණේ නැති
ඒ රැකවරණය දෙන්න බැරි පරිසරයක ස්වභාවය කාමේසු මිච්ඡාචාර රැකිලත් නැත් ඒ ඒ ශික්ෂාපදයේ කියන සාමාන්‍ය තත්වය ඊළඟට ඇත්තට මුල් තැන නැති බොරුවට මුල් තැන දීපු මුසාවාදයේ රැකිලා නැති ඊළඟට මද්ද්‍රව්‍ය වලින් තමන්ගේ ජීවනෝපාය කරගත්තු එය තමන් තමනුත් එය භාවිතා කරන ගමන් අනිත් මිනිසුන්ගේ ජීවිතවලටත් හානි කරන ලෙස කටයුතු කරනකොට එතන සුරා මේරේ රැකිලත් නැහැ බැලුවාම පංච දුෂ්චරිතයම තියෙන මිනිස්සු පාලකයෝ වෙලා එතකොට ඒක විතරක්ම නෙමෙයි පාලකයන් විතරක් වැරදි නේ ඔය පාලකයෝ ටික ගෙනාවෙත් ඔය රටේ ඉන්න මිනිස්සුම තමයි මිනිස්සුත් දන්න කාලෙක ඉඳලා එකම දේ තමයි නැවත නැවත කරලා තියෙන්නේ පාලකයන්ට ඔය තත්වයට පත්වෙන්න උදව් කළෙත් මිනිස්සුම තමයි. එතකොට දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා බෞද්ධයි කියන ප්‍රශ්නේදී අපි අපේ බෞද්ධකම කොතනද තියෙන්නේ? බෞද්ධකමයි රාජ්‍ය පාලනයයි දෙකක්. එකක් නෙමෙයි. ඒ නිසා දැන් අපි හැම දිනෙකම තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා පටලවා ගන්න හොඳ නෑ කෙනෙක් උප්පැන්නෙන් බෞද්ධ වීම නිසා ඔහු බෞද්ධ ආගමනුකූලව චරිතවත්ව ජීවත් වෙන්නේ නැත්නම් ඒක බුද්ධ ආගමේ වරද්දක් නෙමෙයි ඒක ඒ පුජ්‍යලයන්ගේ වැරද්ද. ඒ නිසා අපි හැමදෙනාම මතක තියාගත යුතුයි මේ බුද්ධාගමේ නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒවැයි ප්‍රශ්නයක් නිසා නෙවෙයි මේ අපිට යම් කිසි අයහපතක් වෙලා තියෙනවා නම් වෙලා තියෙන්නේ ඒවා ඒ ඒ මිනිස්සු ඒව කරලා නැති නිසා. ඊළඟට මේ සමාජයත් එක්ක ගත්තාම අපි කාගේ ළඟත් මේ දහමත් එක්ක තියෙන කාරණා ටික එකතු කරගන්න ඕන පුජ්‍යල ජීවිතය සුරක්ෂිත එකක් බවට පත් කරගන්න. බුද්ධාගම කියන්නේ රාජ්‍ය පාලන ක්‍රමයක් නෙමෙයි. බුද්ධාගම කියලා කියන්නේ පුජ්‍යලයාට තමන්ව හික්මවාගෙන තමන්ව මේ සංසාර දුක්ඛයෙන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය කරන මඟ. එනිසා මේ චෝදනා තියෙන්න පුළුවන් බෞද්ධ රටක මෙහෙම වෙනවා කියලා. එහෙම ස්වභාවයක් බැලුවාම සමහරලාට බෞද්ධ නොවන රටක අපිට හොඳටම බෞද්ධ කියන ප්‍රතිපත්ති ඒ නමින් නැති වුණාට වෙන නම් වලින් තියෙනවා. බෞද්ධ කියන නම තුල ඉන්න අපි ළඟ ඒ ප්‍රතිපත්ති නැති වෙන. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ තියෙන ප්‍රතිපත්ති නැති එක. අපි විනය ගරුක නැතිකම නිසා. ඒ මුළු සමාජයට මේ ප්‍රශ්නේ තියෙන. සමස්තයක් හැටියට. සමස්තයක් හැටියට ගත්තාම මුළු සමාජයෙන්ම ඒ විනය ගරුක බව අපිට සකස් කරගන්න වෙනවා. ඒක ලංකාවට අවශ්‍යයි. ඊළඟට හැම කෙනාටම ගෞරව කරන ස්වරූපය. එකිනෙක කෙනාට ගරු කරන්න පුළුවන් ස්වරූපය අපි හැමදෙනා ළඟම තියෙන්න ඕන. ඒක සාමාන්‍ය ලෝකයට අවශ්‍ය දෙයක්.
ඊළඟට සමගියෙන් කටයුතු කරන්න පුළුවන්කම. අපි සමගි නෑ අපි පුදුම විදියට බෙදිලානේ. අපි පුදුම විදියට අදහස් හැටියට එක එක පොඩි පොඩි කුලක හදාගෙන දේශපාලන පක්ෂ වෙන්න පුළුවන් වෙන සමිති සමාගම් වෙන්න පුළුවන්. එහෙම තිබුණට කමක් නෑ. හැබැයි ඒක නිසා අපි බෙදෙන්න හොඳ නෑ. අපි බෙදිලා අපිට එකට එක මිටියක ඉඳලා එක වේදිකාවේ ඉඳලා වැඩ කරන්න බැරි ස්වරූපයක් තියෙනවා. ඒකයි අපි එක එක්කෙනා පුදුමාකාර විදියට මානසික උද්දච්චකම උඩඟුකමක් තියාගෙන අපේ තත්වයන් පිළිබඳ උඩඟුයි. අපේ තනතුරු ගැන බලය ගැන ශක්තිය ගැන සමහරලාට අපි උඩඟුයි. අනිත් කෙනා කියන දේ ගැන ඇහුම් කැම් දෙන්න බැරිකම. මමයි රජා කියන සංකල්පේ බොහෝ දෙනා ඉන්නේ. එතකොට මේ බෞද්ධ සංකල්පත් එක්ක ගත්තාම අපිට නිදහස්ව ඇත්තටම හොඳ විසඳුම් දහම තුල දහමත් එක්ක ගනුදෙනු කරන අයට හොයාගන්න බැරි නෑ. හැබැයි ඒ දහම දහම හැටියට තියෙන්නත් පාලනය කරන ඇත්තු ඒ පාලනය කරලා විශේෂයෙන් දහමෙන් ගන්න පුළුවන් දේවල් අරගෙන ඒව කරනෝ නම් ඒත් කිසිම බාධාවක් නැතුව හොඳ පාලන තන්ත්‍රයක් හදාගන්න බාධාවක් නෑ. ඒ වගේමයි බෞද්ධ ප්‍රතිපත්ති අපි අපේ ජීවිතවලට කොච්චර එකතු කරගන්නවද කියන එක මත තමයි අපි බෞද්ධද නැද්ද කියලා තීරණය වෙන්නේ. හැබැයි ඒක එහෙම බෙදා ගන්න අවශ්‍යත් නැහැ. හේතුව ලංකාව කියලා කියන්නේ බෞද්ධයෝ විතරක්ම ඉන්න රටක් නෙමෙයි. දැන් මේ ලෝකේ මේ තියෙන රටවල් ගත්තාම දියුණු රටවල් හැම එකකම තනි කර එකම ආගමක් අදහන මිනිස්සු ඉන්න රටවල් අඩුයි. එහෙම එකම ආගමක් අදහන රටවල් කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ රටේ ඉන්න මිනිස්සු හැමෝම එක එක මට්ටමේ එක එක ආගමික ඇදහිලි වතාවක් තියෙන අය ඉන්න. හැබැයි කාටවත් අහිතක් නැතුව හානියක් නැතුව තමන්ගේ පහසුවෙන් තමන්ගේ කටයුතු සිද්ධ කරගන්නට නිදහස රැකවරණය ඒ වගේම සතුට ඇතුව කටයුතු සිද්ධ කරගන්නට අවශ්‍ය කරන පරිසරය තියෙනවා නම් එච්චරයි ඕන. රටකට අවශ්‍ය කරන්නේ මූලික අවශ්‍යතා ටික තියෙනවා නම් රැකවරණය තියෙනවා නම් සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් නම් ආරක්ෂාකාරී ඉන්න ඒ ටික විනය ගරුකනම් හැමෝම විනය එකිනෙකාට ගරු කරන එකිනෙක හැම කෙනාගේම අවශ්‍යතාවයට මුල් තැන ලැබෙන විදියට කටයුතු වෙනවා නම් එතන බෞද්ධ නම නැති වුණාට බෞද්ධකම එතන තියෙනවා. ඒකයි අපි හැමදෙනාම කල්පනාවට ගැනීම වටින්නේ. අපි හැමදෙනාගේම ජීවිතවලට මේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අනුස්මරණය කරන වෙසක් කාලේ මේ වගේ ස්වභාවයකට අපිට මුහුණ දෙන්නට දැන් පසුගිය වර්ෂ ගණනාව තුළම ඒ රෝග ව්‍යසනයට අහුවෙලා එයින් පීඩාවෙන්ද අපි හැමෝම ලෝකේ පුරාම ඉන්න හැම බහුතරයක් ඉතින් ඒ පීඩාව ලංකාව වගේ අපහසුතා වැඩි තැනකදී පීඩාව වැඩි. ඒ පීඩාවෙන් ඉඳලා තවදුරටත් පීඩාවට ලක් වෙලා ඉන්නකොට කන්න බොන්න නැතුව ඒ අවශ්‍ය මූලික පහසුකම් නැති වෙනකොට ඒක මහා පීඩාවක්.
ඉතින් මේ පීඩාවල් නැති කරගන්න යම් යම් ආකාරයක කටයුතු සිද්ධ කරන එක අපිට උදව් කරන්න පුළුවන් හැම ආකාරයකින් මේ ඇයට උදව් කරන එක ඥාතීන් හැටියට ඒ වගේම සහෝදර සහෝදරයන් හිත මිත්‍රයන් හැටියට රටවැසියන් හැටියට අපි සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා එකිනෙකනට. ඒ නිසා ඒ හැම දෙයක්මත් අපි සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සුඛා සංඝස්ස සාමග්ගී මේ සංඝයාගේ සමගිය සැපතක්. දැන් සංඝ කියන වචනේ අදහස් කීපයක් තියෙනවා. සංඝයා කියලා කිව්වහම හාමුදුරුවරු ගැනත් එක අදහසකින් මූලික අදහසක් ගන්න පුළුවන්. සංඝස්ස කියන සංඝ කියන එකේ තියෙන සමූහයා කියන පිරිසගේ සමගිය සමගිමත් පිරිසක් ඉන්නවා නම් තමයි කුලල්කන් නැති පිරිසක් අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක් හැටියට ඉන්නවා නම් කොච්චර වටිනවද අවංකව වැඩ කරන පිරිසක් දැන් මෙච්චර කාලයක් අපිට ඒක නැති වෙලානේ අපිට තිබිල් තියෙන්නේ ආණ්ඩිය හැදෙනාගේ කැඳ හැලිය මං හිතන්නේ ඔබ මේ බහුතරයක් වැඩි හිටියෝ අහලා තියෙනවා ආණ්ඩිය හැදෙනාගේ කැඳ හැලිය කියලා ඔය ආණ්ඩි කියලා ජන වර්ගයක් ඉන්නවා ඉතින් ඒ අය එයාට අපහාසයක් නොවෙන්න ඒ අය තනින් තැනට යන සංචාරය කරමින් ජීවත් වෙන පිරිස ඉතින් මේ අය එකතු වෙච්ච තැනකදී එක රැයකදී කට්ටියම කතා කරගත්තුළු කට්ටියම කැඳක් හදමු කියලා. කට්ටියම එහෙම කරලා ඔන්න වතුර මුට්ටියක් ලිපේ තියලා හැමදෙනාම පොරොන්දුනා හත් දෙනෙක් ඉඳලා තිනවා හත් දෙනාම පොරොන්දුනා හාල් මිට මිට මේ කැඳ හට්ටියට දා. ඉතින් හත් දෙනාම පුදුම කපටියෝ. හාල් දානවා වගේ නිකම් මිට මිට අත ඇරිය හැබැයි හාල් ඇටයක්වත් දාලා නැහැ. අන්තිමට කැඳ බොන්න බලනකොට උණු වතුර විතරයි. ලංකාවටත් එහෙම එකක් තියෙනවා. ඒ ලංකාව දියුණු කරනවා කියලා ඒ දේ කරලා නැහැ. පිරිහීමටපත් කරලා තීච්ඡ දේවල් කාලා බීල කරපු එක පමණයි කරලා තියෙන්නේ. ඒ නිසා මේ ස්වභාවයේ තියෙන අර අවංකකම සහයෝගය සමගිය මේවා තමයි වැදගත් කාරණා. සතුටින් කටයුතු කරන්න පුළුවන් අද දවසෙත් යම් ආකාරයකින් මේ අපි මිනිස්සු කුපිත වෙලා කටයුතු කරනවා සාධාරණ සමහර දේවල් තියෙන පුළුවන්. හැබැයි මේ අස්සෙත් කී දෙනෙක් නම් කපටිකම් කපටිකමින් මිනිස්සුන්ව මුලා කරනවද? මිනිස්සුන්ව උසිගන්නවද? හේතු නැතුව දැන් සම්පත් විනාශ කරගන්න අපි උසිගන්නවා. රටටයි සම්පත් නම් සම්පත් අපි විනාශ කරගන්න ඕන නෑ. ඒවා අයිති රටේ අයිති තියන්ට. ඒ අයිති තියාගන්න බැරි නම් අපි එතෙන්දී අපිමයි විනාශ වෙන්නේ. ඒ බව අපි දැනුවත් වෙන්න ඕන. අන්න ඒ විදිහට ගත්තාම මේ අර අවංකව සහ බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන්. මේ දහම තුලින් සනාථ කරනවා විශේෂයෙන්. එනිසා එහෙම තත්වයක් තිබුණොත් තමයි තපස සමග්ගානං තපෝසුකු. එහෙම සමගි සම්පන්න පරිසරයක් තිබුණොත් තමයි තපස කියන එක සපතක් වෙන්නේ. තපස කියලා කිව්වේ මේ තම තමන් ධ්‍යාන භාවනාදිය දියුණු කරන එක. හිත දියුණු කරන එක. දැන් මේ අවට ගිනි ගන්නකොට හරි අමාරුයි කෙනෙකුට සමාධිගත වෙන්න. ඉබේම අර ගින්නට අපිවත් අහු වෙනවා.
ඒගින්නෙන් අපිවත් දැවෙනවා. සමස්තයටමයි ඒක බලපාන. ඒ නිසා පරිසරය කියන්නේ මංගල සූත්‍රයේදී බුදුහාමුදුරුව පෙන්වුවේ පතිරූප දේශවාස. සුදුසු ප්‍රදේශයක් ඕන ඒකත් මංගල කාරණය. පළවෙනි වැදගත්ම දේ පරිසරයේ අවුල් නම් පරිසරයේ ගැටුම්කාරී සහිත නම් පරිසරයේ ජීවත් වෙන්න තියෙන අපහසුතාවය වැඩි නම් දුක් පීඩා වැඩි නම් කරදර බාධක වැඩි නම් කොහොමද ඊට එහා දෙයක් ගැන හිතන්නේ මූලික බඩගින්නට උත්තරයක් නැත්නම් ඒක නාමකින් සබ්බේ සත්තාරත්තිතික පළවෙනි කාරණේ තමයි සත් සියලු සත්වය ආහාරය මත තමයි යැපෙන්නේ එතකොට ආහාරය නැත්නම් ආහාරය නැති දැන අපි කොහොමද කතා කරන්නේ මේ ආධ්‍යාත්මිකත්වයක් ගැන බණ කියන්නේ කොහොමද දහමෙන් පෙන්වන්නේ බඩ පුරවලයි බණ කියන්නේ උසගින්න එන කෙනෙකුට බණ කියන්න කියන්නේ නැහැ එතකොට කුසගින්න නිවාගත්තු කෙනෙකුටයි ඒ හිතේ ගිනි නිවාගන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න. කුසගින්න වැඩි වෙන්න ගින්න වැඩි වෙන්නේ හිතේ. හිතේ වැඩි වෙන ගින්න හරි කුසේ ගින්නට වැඩි ප්‍රබලයි. එයට පුළුවන් ලෝකයක් මුළු මහත් සමාජයක් දවා විනාශ කරන්න. ඒක තමයි මේ ස්වභාවය අපි හැමෝම තේරුම් ගන්න ඕන. අපි හැමෝම නිවිලා ඉන්න තන් හොඳයි අපිපත් වුනොත් අපිව මහා විනාශකාරී ස්වභාවයකට පත් වෙනවා. ඒකෙන් ඇති වෙන తত্ত্বය හරිම ඛේදජනකයි. ඒ ඛේදජනක ස්වභාවය නිසාමයි බුදුහාමුදුරුව පෙන්නනවා. උන්වහන්සේ මේ සංසාරය මොහොතකටවත් හොඳයි කියලා වර්ණනා කරන්නේ නැහැ. ඒ උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ සංසාරයේ තරම් භයානකයි. ඒ තරමට අසහනකාරී, ඒ තරමට පීඩාකාරී. අපි මේ අද විඳින පීඩාව අපි අද ශ්‍රී ලංකන් වෙලා ඉපදෙල ඉන්න හන්ට අපිට පීඩාව දැනෙනවා. හැබැයි ශ්‍රී ලංකන් නොවන අයට පීඩාව දැනෙන්නේ නැති. අපි ශ්‍රී ලංකන් වෙලා ඉපදිලා ඉන්නාද අපි ඊළඟ භවෙ වෙන තැනක ඉපදිනවා මේක සංසාර චක්‍රේ කොහේ කොහේ හරි හම් වෙන මීට වැඩි පීඩා තියෙන තැන් වලට අහු වෙන්න පුළුවන් මිනිස්සේ වෙලා ඉපදින්න නැතුව සත්ෙක් වෙලා ඉපදෙන්න පුළුවන් සතෙක් වෙන්න නැතුව තිරිසංගත සතෙක් වෙන්න නැතුව වෙන භවයක උපදින්න පුළුවන් එහෙම නැත්නම් සතර අපායේ අවීචී උපදින්න පුළුවන් දිව්‍ය ලෝකයක උපදින්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන් මේ කිසිම තැනක් ස්ථීර තැන් නෙමෙයි මේ හැම තැනම දුකට යටත් තැන් ඒ නිසා තමයි බෝසත් බුදුරජාණන් වහන්සේ මේ සත්වයාගේ නිදහස වෙනුවෙන්මයි උන්වහන්සේගේ පහළ වීම තියෙන්නේ එතකොට කාරණා තුනක් බුදුරජාණන් වහන්සේගේ උපත නිසා සිද්ධ වෙනවා. ඒ පළවෙනි කාරණය තමයි අපිව පාපයෙන් මුදවාලීම. සබ්බ පාපස්සකරණ. පාපයෙන් මුදවාලීම තමයි එහෙම නැත්නම් දුගතිගාමි වෙන එකෙන් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ උපතෙන් සිද්ධ වෙන ප්‍රධාන කාරණා. දෙවෙනි කාරණය සත්වයන් සුගතිගාමී වෙන්නට මඟ කියලා දෙන එක. පළවෙනි එක දුගතියෙන් මුදවන එක දෙවෙනි එක සුගතියට යොමු කරන එක. පව් කරගත්තොත් දුගතියට යහපත කරගත්තොත් සුගතියට. හැබැයි ඒ දෙකම සංසාරේ. පින පව දෙකම සංසාරය තමයි. සංසාරයේ කොතනද ගියේ? එතන දුක් සහිතයි. එතනින් නිදහස් වෙනතුරු
දුක් සහිත තත්වයක් තියෙන්නේ. එතකොට දහම තුල පෙන්වන්නේ මොකද්ද? මේ සංසාරයෙන්ම මිදෙන ක්‍රමය. දුකින් මිදෙන ක්‍රමය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හැටියට. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන මොහොතේ උන්වහන්සේ අවබෝධ කළේ ඉදමේව දුක්ඛං අරිය සත්‍ය. මේක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. මේක තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. මේක තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුක, දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මග. ඒක අපිට උන්වහන්සේ හොයලා දීලා තියෙනවා. අපිට ඒවා හොය හොයා ඉන්න අවස්ථාවක් නැහැ. අවශ්‍යතාවයකුත් නැහැ. දැන් අපිට මග දීලා තියෙනවා. මග තේරුම් අරගෙන කටයුතු කරන එක තමයි තියෙන්නේ. මේ කොයි දෙයකට එකතු වුණත් මතක තියා ගන්න ඕන අපි ඉන්න තැනින් පහළට වැටෙන්නේ නැතුව කටයුතු කරගන්න. ඔබ ඔබේ හිත වල කරුණාව, මෛත්‍රිය, දයාව තිබුණා නම්, ගුණවත්කම් තිබුණා නම්, අද වෙනකන් තිබුණා නම් ඒව හෙටත් රැකගන්න. කවුරුවත් නිසා ඔබේ ගුණවත්කම් නැති කරගන්න එපා. ඔහේ හරි කෙනෙක් මහා පාපකාරී දේවල් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ පෞකාරකම් කරපු මිනිස්සු පෞකාරකම් විඳි. ඒ නිසා ඔබ පෞකාරකම් කරගන්න එපා. ඒක ඔබට හානි කරගන්න. මොකද හේතුව බලන්න. ඔබ මේ මොහොතේ දැන් හුස්ම ගන්නේ මේ මොහොතේද ඊයේද? නැත්තම් හෙටද? හුස්ම ගන්නේ මේ මොහොතේ. හුස්ම පිට කරන්නේ මේ මොහොතේ. ජීවත් වෙන්නේ මේ මොහොතේ. මැරෙන්නේ, මැරුණොත් මැරෙන්නේ ඒත් මේ මොහොතේ. එතකොට ඔබ ඉන්න තත්වයෙන් තමයි ඔය හැමදේම වෙන්නේ. හිතන්න ඔබ හොඳ සිතුවිලි වලින් ඔබේ හොඳ ගුණවත්කම් එක්කම ජීවත් වෙලා ඉන්නේ මේ මොහොතේ ජීවත් වෙන්නේ. මේ මොහොතේ ඉන්නකොට ඔබ මරණයට පත් වෙන. ඒ කියන්නේ ගුණවතෙක් හැටියට මැරෙන. ඔබේ හිතේ මහා වෛරය, ක්‍රෝධය, පීඩාව ඔක්කොම අතු කරගෙන ඔබ නැති වෙනවා. එතකොට මැරුණේ කවුද? වෛරයෙන් මැරුණේ. ඒත් මේ මොහොතේ සිද්ධ වෙන්නේ. මේක හරි තේරුම් ගන්න ඕන කාරණයක්. මේ මොහොතේදී සිද්ධ වෙනකොට එතකොට උත්තරේ හම්බ වෙන්නේ කාටද? තමන්ට. ඒක අනිත් අයට කරන්න දෙයක් නැහැ. මේ ස්වභාව ධර්මයට කරන්න දෙයක් නැහැ. මොකද හේතුව මම එතෙන්ටපත් වෙලා මා තුල ගොඩනැගිලා තියෙන්නේ මේ මොහොතේ තියෙන తত্ত্বය තමයි ඊළඟ මොහොතට හේතු වෙන්නේ. ඒකයි දහමෙන් අපිට උපදෙස් දෙන්නේ. මේ දහම හරිම සුන්දර දහමක් බවට පත් වෙන්නේ. දහම කියන්නේ මග. දහම කියන්නේ ක්‍රමය. දහම කියලා කියන්නේ අපිට මැප් එක. ඔයා මෙහෙම කළොත් මේ විදියට වෙනවා. මේ විදියට කළොත් මේ විදියට වෙනවා. එනිසා කරගන්නව නම් ඔබ කැමති මේ තත්වේ නම් කැමති මොකද්ද? සැපත නම් දුකට හේතු වෙන කාරණා කරලා සැප ඉල්ලුවට සැප ලැබෙන්නේ නැහැ. සැපට හේතු වෙන කාරණා කරලා කරමින් ඉන්නකොට දුකටපත් වේවා කියලා කවුරුවත් කිව්වත් එයා දුකටපත් වෙන්නේ නැහැ.
ඒක තමයි මේකේ ස්වභාවය. තේරුම් අරගෙන කටයුතු කරමු. ඒ විදිහට හොඳ අවබෝධයට ඇති කරගනිමු. එහෙම වැඩ කරගන්න පුළුවන් නම් බුද්ධිය කියන එක හරිම වටිනවා. ආවේග වලට වැඩ කළාම සමහරවිට බුද්ධිය පැත්තකට යනවා. මේ අපේ තියෙන ආවේදන ස්වરૂපයක් තියෙනවා. හැඟීම් තියෙනවා. හිතට එන හැඟීම් ඔක්කොම හරියව නෙමෙයි. අපිට හිතට හැඟීමක් එනකොට අපිට තියෙන ඕන බුද්ධිය මේක හරිද වැරදිද කියලා තේරුම් ගන්න. නැත්තම් කවුරු හරි කියන නිසා කරන්න නෙවෙයි මට හිතලා කරන්න පුළුවන් වෙන්න ඕන මම හරිද වැරදිද කියලා. එහෙම කරගන්න පුළුවන් නම් ඔබ ශක්තිමත්. ඔබ රැකවරණයක් ඔබට හදාගෙන තියෙනවා. ඔබව රකින්න බොහෝ අයට බෑ. අපි කිව්වට ලෝකේ ඉන්න පාලකයන්ට පුළුවන් ඔබව රකින්න, බොහෝ අයට කරන්න පුළුවන් කවට ඔබව රකින්න පුළුවන් ඔබට පමණයි. එනිසා ඔබේ රැකවරණය ඔබ හදාගන්න ඕන. ඒක තමයි දහමෙන් අපිට දෙන ලුකුම් පණිවිඩය. තේරුම් අරගන්න ඕන. එනිසා දහම තුල අර හැම සමස්තයක් හැටියට අපි හැමෝම රැකිලා නම්, අපි හැමෝම සංවර්ධනය වෙලා නම්, අපි හැමෝම බුද්ධියෙන් කටයුතු කරලා නම්, අපි කළ යුතු දේ කරලා නම්, නොකළ යුතු දේවල් නොකරලා නම්, එතන අසහනය නෑ, පිරිහීම නෑ, සතුට සහනය දියුණුව හැමදේම එතන තියෙනවා. ඒක තමයි අපිට මේ අවස්ථාවේ ඔබේ හිත්වල දියුණු කරගන්න මේ දහම, ඔබේ ඥාතීන් එක බෙදාගන්න, ඔබේ යාළු මිත්‍රාදීන් එක බෙදාගන්න, එහෙම බෙදාගෙන සුදුසු උත්තර හොයාගන්න, හොඳට බුද්ධිමත්ව කටයුතු කරලා සුබ තත්වයක් ඇති කරගන්න කටයුතු කරගන්න එක තමයි අපි හැම දෙනාගේම වගකීම් බවට පත් වෙන්නේ. එනිසා මේ අවස්ථාවේදී අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු මේ උතුම් වෙසක් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ ඒ ත්‍රි මංගල්‍ය සිහිපත් කරන අවස්ථාවේදී අපි මේ උතුම් ධර්මදේශනා පින්කම අද දවසේදී මිස්සාගා විහාරස්ථානයේදී සිද්ධ කරන්නට යෙදුණා. Ontario Visakians Association සමාගමේ එතන සංගමයේ කටයුතු කරන හැම දෙනාගේම දායකත්වය ඇතුව අනිත් සම්බන්ධ වෙන විශේෂයෙන් විහාරස්ථානයේ දායක දායිකාවන් පින්නතුන් හැම දෙනාමත් ඒ අන්තර්ජාල පහසුකම් මතත් සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටමත් සියලු යහපතම වේවා. ඔබ හැම නමින් මිය ගිය සියලු ඥාතීන්ට විශේෂයෙන් විසාකා විද්‍යාලයේ ඒ වැඩ කරලා අභාවයට පත්තුන් ගුරු භවතුන්ට උතුම් නිවන් සැප පිණසම මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු කන්තු මං පරං. ධර්ම ශ්‍රවණය කරපු සම්බන්ධ වෙච්ච හැම දෙනාටමත් විහාරස්ථානයේ නායක හාමුදුරුව ඇතුළු මහා සංඝ රත්නයටත් උතුම් නිදුක් නිරෝගී සුවපත් භාවයම වේවා. ශ්‍රී ලාංකික සියලු දෙනාටමත් සහනයෙන් කටයුතු සිද්ධ කරගන්නට සුවපත් කාලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ.
ඔෆ් කරන ඇදින අදු දෙය And then another. Mama hate ya no? Oh house. Yeah.